අයිබෝන් ළමයි අද මම ඔයාලට කතා කරන්න ආවේ ටයිම් මැනේජ්මන්ට් එක කොහොමද අපේ කෙමිස්ට්‍රි පේපර් එකේ කරන්න කියලා හරිද MCQ පේපර් එකේ ඔයාලට මේ ළඟදි මෙන්නේ MCQ පේපර් එක ඒකෙ පුතේ MCQ කොච්චරක් තියෙනවද 50ක් තියෙනවා MCQ 50ක් තියෙනවා ඒ MCQ 50 පුතේ කොටස් 3කට වෙන් වෙනවා කොහොමද වෙන් වෙන්නේ පළවෙනි කොටස තමයි හොඳට බලා ගන්න පළවෙනි කොටස එකේ ඉඳන් 30 වෙනකන් තියෙනවා ඒකේ ප්‍රශ්න පහක් තියෙනවා අපිට නිවැරදි පිළිතුර ගන්න තියෙන්නේ දෙවෙනි කොටස තමයි පුතේ 31 ඉඳන් 40 දක්වා ඒකේ තියෙන කොහමද ABCD ප්‍රශ්න ටිකක් තියෙන්නේ ABCD උත්තර ටිකක් දෙන්න පුතේ ඒකෙදි AB හරිනම් උත්තරේ 1 BC හරිනම් උත්තරේ 2 CD හරිනම් උත්තරේ 3 AD හරිනම් උත්තරේ 4 වෙනත් ඕනෑම එක්කෙනෙක්ට උත්තරේ 5 ඊළඟට තුන්වෙනි කොටස පුතේ මම මෙතනින් ලියන්නම් තුන්වෙනි කොටසේ තියෙන පුතේ උත්තර 2යි හරිද උත්තර 2යි තියෙන්නේ එතකොට 1ත් හරි 2ත් හරි පැහැදිලි කිරීමක් තියෙනවා නම් උත්තරේ 1 1ත් හරි 2ත් හරි පැහැදිලි කිරීමක් නැත්නම් උත්තරේ 2 1ත් හරි දෙක වැරදි උත්තරේ 3 එක වැරදි දෙක හරි උත්තරේ 4 එකත් වැරදි දෙකත් වැරදි උත්තරේ 5 ඔන්නයි සිස්ටම් එකට MCQ වර්ග කීයක් තියෙනවද කොටස් 3කට බෙදෙනවා කොහමද 1 ඉඳන් 30 වෙනකම් උත්තර පහක් කෙලින්ම දෙනවා ඒ උත්තර පහ කෙලින්ම අපි කරන්න ඕනේ 31 ඉඳන් 40 වෙනකම් උත්තර 4යි දෙන්නේ ABCD ප්‍රශ්න එතකොට ඒක අපි කරන්න ඕනේ ඉරිවස්සේ තුන්වෙනි කොටස මොකද්ද 41 ඉඳන් 50 දක්වා කොහමද දෙන්නේ පුතේ 1 2 කියලා උත්තර 2යි 1යි 2යි 2ම හරි 1ේ උත්තරේ 2කින් පැහැදිලි කරනවා නම් උත්තරේ 1 1යි 2යි 2ම හරි 1ේ උත්තරේ දෙවෙනි එකෙන් පැහැදිලි කරන්නේ නැත්නම් උත්තරේ 2 1 හරි 2 වැරදි උත්තරේ 3 1 වැරදි 2 හරි උත්තරේ 4 1ත් වැරදි 2ත් වැරදි හරි පුතේ මේ පළවෙනි 30 අපි පේපර් එක දුන්න ගමන් මෙන්න මේ පළවෙනි 30 පළවෙනි 10 අපිට විනාඩි 5ක් 10ක් ඇතුළත කරගන්න පුළුවන්. ඒකේ පුතේ අහන්නේ මොනවද? මෙන්න මේ 1 30 අතර පළවෙනි 10 අහන්නේ විශේෂයෙන්ම මොනවාගේ ප්‍රශ්නද? ක්වොන්ටම් අංක ප්‍රශ්නයක් අහලා තියෙනවා 2019 2010 20 බැලුවොත් එම් පුතේ අලුත් සිලබස් එකේම ක්වොන්ටම් ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නට අනිවාර්යෙන්ම අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නට අනිවාර්යෙන්ම අහලා තියෙනවා විද්‍යාඥයෙක්ගේ නම. අලුත් සිලබස් එකේ අපේ new update එකෙන් පස්සේ ඇවිල්ලා තියෙන papers දෙකයි 19 paper එක සහ 20 paper එක. ඒකේ අහලා තියෙන මොකද්ද? පුද්ගල දෙදෙනෙක්ගේ නම් ලියන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට 4 වෙනි ප්‍රශ්නේ හෝ 5 වෙනි ප්‍රශ්නේ නම කාබනික රසායනයේ නාමකරණය. හරිද? ඔන්න ඔය වගේ අයනීකරණ ශක්ති ආය මොනවද විද්‍යුත් ඍණතාවය ඊට පස්සේ අරය ඔන්න ඔය ප්‍රශ්න වගේ තත්පුතේ සරල ප්‍රශ්න ටිකක් තමයි ඔය පළවෙනි ප්‍රශ්න 10 අතුල දෙන්නේ. හරිද? ඕකට තව එන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ ගන්න කොහොමද? නැත්නම් ආවර්තාව වගේ කොටස කොහොමද වායු වායුමය මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව, ඝනමය මුල් ද්‍රව්‍ය සංඛ්‍යාව? අන්න ඒ වගේ E සමාන HF වගේ පොඩි ගණක් එන්න පුළුවන්. හරිද? E සමාන HF වගේ පොඩි ගණක් එන්න පුළුවන්. ක්වොන්ටම් කරණය ගැන අහන්න පුළුවන් පොඩි ප්‍රශ්නයක්. හරිද? අන්න ඒ වගේ පුතේ චූටි ගණක් තමයි මෙන්න මේ පළවෙනි 10 දෙන ඇතුළ දෙන්නේ. හරි. ඔය ටයිම් මැනේජ්මන්ට් කරද්දී මම ඔයාලට පොඩි යෝජනාවක් කරනවා. මොකද්ද? මේ පළවෙනි 10 කරාට පස්සේ අත ගහන්න පුතේ පුළුවන් නම් මෙන්න මේ අවසාන 10ට. ඇයි මේ අවසාන 10ට අත ගහන්න කියන්නේ? මේ අවසාන 10 තියෙන පුතේ සම්පූර්ණම ඔයා තියරි කම්ප්ලීට් කරලා දෙන මිනිස්සෙක් නම් මොකද කරන්න ඕනේ? ළමෙක් නම් අනිවාර්යයෙන්ම මේ අවසාන 10ට අත ගහන්න. හේතුව මොකද්ද? මේ අවසාන 10 තියෙන සම්පූර්ණම තියරි විතරයි ඕවර්ඕල් මුළු සිලබස් එකෙන්ම තියරි ටික දාලා තියෙන්නේ. අර තියරි කම්ප්ලීට් වගේ නම් ටක් ගාලා කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේකේ පළවෙනි 10 ඉවර කරලා මෙන්න මේ අවසාන 10. මොකද තියරි ටික අපේ ළමයින් ගොඩක් කර දෙන්නේ මේ අවසාන 10 තියෙන ප්‍රශ්න ටික. ඊට පස්සේ පුතේ මෙන්න මේ කොටසත් එන්නේ ඕර්ගනික් සම්බන්ධව ඉනෝර්ගනික් සම්බන්ධව ඔයාගේ දැනුම ගොඩක් වැඩි වෙනවා. ඔයා මොකක්ද ටක් ගාලා කරන්න ඕනේ? 31 ඉඳන් 40 කොටස අපි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි පුතේ මෙන්න මේ 20 කොටස කරන්නේ. තේරුණාද? මොළිම මේකේ 10යි මේකේ 10යි මේකේ 10යි 30යි
පස්සෙ තැබුතේ මෙන්න මේ 11 ඉඳන් 30 වෙනකම් ප්‍රශ්න ටික කරන්නේ. එතකොට කොහොමද සර් මේකට අපි ටයිම් මැනේජ්මන්ට් කරන්නේ? මේ පළවෙනි 1 ඉඳන් 10ට අපිට යයි පුතේ විනාඩි 20ක් පරිමුණෝ. විනාඩි 20ක් ඒ තරම් සරලයි. හරිද? මෙන්න මේ ටික හොඳට ඔළුවට දාගන්න ඕන අවසාන 10. ඒකට අපිට පැය භාගයකට අඩුවෙන් අපිට කරන්න පුළුවන්. විනාඩි 20ක් විතර තුලද කරගන්න පුළුවන් පුතේ. හරිද? එතකොට මෙන්න මේ ABCD ප්‍රශ්න වලට විනාඩි 20යි මේකේ විනාඩි 10යි මෙන්න විනාඩි 20යි මේකේ විනාඩි 20යි ප්‍රශ්න 30ට යන්නේ පැය. තේරුණාද? එතකොට ඔයාට පැයක් මිතුරුනවා මොකටද? 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් 30 වෙනි ප්‍රශ්න දක්වා. හරිද? මෙන්න මේ කොටසේ ගොඩක් අහන්න පුතේ ඉනෝගනික් ඕගනික් කොටස් ටික අහන්නේ. හරිද? මේ 20 30 එකේ ඕගනික් කොටස් වැඩිපුර අහනවා. මේ 11 ඉඳන් 30 වෙනකන් प्रश्न वाले अनिवार्य में केस पी पड़ी जटलवा किनवा हर द ये टामतर अब रासायनिक सामग्री तो तावे केसी केपी दाला नतं केडी तिक्त विभाग संगुर क्या तिक्त छोटी गाना किन्ने पुलवा हर द ये टामतर अब पीएच गाना अनिवार्य में कैल्ला किनवा माई हर द पीएच चोरना का बट संबंध कल देने पुलवा रावता गुरी අනිවාර්යෙන්ම වෙනවා පුතේ මෙන්න මේ 11 ඉඳන් 30 වෙනකම් කොටසේ ඔයාලා හොඳට ඔළුවේ තියාගන්න ශක්ති විද්‍යාව කොටසේ ඩෙල්ටා G නැත්නම් ග්‍රිප් ශක්ති වෙනස එන්ට්‍රොපි වෙනස එන්තැල්පි යන කොටසේ අනිවාර්යෙන්ම MCQ එකේ ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම වෙනවා. ඔයාලට තේරෙනවද ඒක? හරි. ඕකේ. ඒ ටික මම හිතනවා ඔයාලට හොඳට ඕවරෝල් පැහැදිලි. හරි. ඊළඟට ඊළඟට තියෙන පුතේ මෙන්න මේක හරිද මෙන්න මේකයි ඊළඟට අපේ පුතේ මෙන්න මේ කොටසේ විද්‍යුත් රසායනයේ කොටසේ ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදනයේ සහ විතු රසායනික කෝෂ ඒ කියන්නේ E0 සෙල් ගාණක් හදන්න කැතෝඩ ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව හොයන්න හරිද ඊට පස්සේ කොහොමද මේක දිය වෙන්නේ කොහොමද නැත්තම් සන්නායකතාවයේ ප්‍රශ්නයක් ඒ ඔක්කොම පුතේ විද්‍යුත් රසායනයේ අන්න ඒ වගේ ප්‍රශ්න කීයක් වෙනවද දෙකක් වෙනවා හරිද ඊට අමතර පුතේ ඕගනික් වලින් අහනවා පුතේ අනිවාර්යයෙන්ම කොහොමද මේකේ නිපදවීම වෙන්නේ ඊට පස්සේ කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ යාන්ත්‍රණයක් දිලා අහන්න පුළුවන් මෙන්න මේ නයිට්‍රෝ කරන යාන්ත්‍රණය කොහොමද වෙන්නේ මීතෙන් යාන්ත්‍රණය කොහොමද වෙන්නේ පුතේ ඔහොම යාන්ත්‍රණයක් දිලා ඉන්න පුළුවන් හරිද ඊළඟට ඉනෝගනික් වල S ගොනේ ප්‍රතික්‍රියාවක් ඊට පස්සේ P ගොනේ ප්‍රතික්‍රියාවක් D ගොනේ ප්‍රතික්‍රියාවක් මෙන්න මේ 11ත් 30ත් අතර කොටසේ අහනවා ඊට අමතරව මේ 11 30 කොටසේ අනිවාර්යයෙන්ම වායුවල වායු අණුක චාලක වාදයේ කොටසෙන් ප්‍රශ්නයක් සහ අනිවාර්යෙන් අහනවා PV සමාන NR3 එක්ක මොකක් හරි ගලපපු ප්‍රශ්නයක්. හරිද? ඒකෙන් සේක හොඳට ඔළුවේ තියාගෙන යන්න. හරිද? මෙන්න මේ 41 54 කොටසේ අනිවාර්යෙන් වායු ප්‍රශ්නයක් අහනවා. ඒක ගොඩක් ලැබුරු වෙන පුළුවන් බෝල්ස්මාන්ට සහ අණුක චාලක වාදයට සහ වැන්ඩර්වල් සමීකරණේ භාවිතයේ හරිද මම ඔයාලට ලොකු රිස්ක් එකක් දරන්නේ නැහැ මම ඔයාලට ඔයාලගේ MCQ පේපර් එකේ අපි සාකච්ඡා කරපු පේපර්ස් ටිකත් එක්කම මෙන්න මේ ටයිම් මැනේජ්මන්ට් ලංකාවේ ඉන්න හැමෝටම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අදට මම මේ වීඩියෝ ඉවර කරනවා ඔයාලට හොඳට MCQ පේපර් එක ටයිමින් තියලා ලිවීමට හැකියාව ලැබෙයි नाम प्रार्थना करना मामा वाले आदरणीय रासायनिक गुरुवर्या तारिदु एसएस